ඔන්ලයින් මර්ධන 50ක් වගන්ති 57ක් තියෙනවා. ඒ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වැරදි කියලා තියෙනවා. එහෙම කියලා තියෙද්දි තාක්ෂණික වශයෙන් ක්‍රමවේදය පාවිච්චි කරලා 23 මේක පාර්ලිමේන්තුවට නැවත ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කළා. 24 වෙනිදා හවස 4 මාර්ට් ඡන්දේ තියලා අනුමත කරන්න යන්නේ. අපි දැක්ක දැන් පෞගිය කාලේ තොර නඩිය නැව් ඇතුලේ ගිහලා පාටි දාන්න අරගෙන තිබ්බා. හැබැයි ඒ වෙලාවේ හිටපු ඒ සේවකේ මේක වීඩියෝ කරලා සමාජයට එළිදරව් කරා. ඒක සමාජ මාධ්‍යවලට තමයි එළියට ආවේ. හැබැයි එළියට ආවට පස්සේ දැන් මොකද කරන්නේ? ඒක මර්ධනය කරන්න තමයි මැදිහත්. සමහරු අපෙන් අහන දෙයක් තමයි අපි මේකට විරුද්ධයි කියලා කිව්වම සමාජය අද දකින්න තියෙන මේ සෙක්ෂුවල් හැරස්මන්ට්ස් එහෙම නැත්නම් මිනිස්සුන්ට මඩ ගහන ඒවට ආගමික උම්මත්තක ස්වරූපයේ දේවල් වලට මේවා වළක්වන්න ඕනේ නැද්ද? මේකට නේද මේ පනත ගේන්නේ කියලා සමහර අය අපෙන් අහනවා, ප්‍රශ්න කරනවා. ඇත්තට මේක තමයි පෙන්වන්නේ. මට නිකන් පොඩි ඇත්තටම සැකයක් තියෙනවා මේ මෑතක මේ ඊයේ පෙරේදා ආපු එක එක සිද්ධි මේවා නිකන් හිතාමතා මේ සඳහාම ගෙනාපු සිද්ධිද කියලා. කණ්ඩ ඕන වුණාම අබර ගොයා තල ගොයා කරන වැඩක් තමයි මේකට වෙන්නේ. මේක ඉතාම භයානකයි. මේක මේ අතට අරන් බලන්න හොඳවත් තරම්වත් දෙයක් නෙමෙයි. එච්චරට භයානකයි මේක. මේ නීති භයානකත්වයේ චාචුට්ට පැහැදිලි කරොත් උදාහරණකින් දැන් අපිට හොර බෙහෙත් ලංකාවේ තියෙනවා, බාල බෙහෙත් ලංකාවේ තියෙනවා, ඉස්පිරිතාලයකට බෙහෙතක් නැති වෙලා තමුන්ගේ දරුවාගේ ජීවිතේ බේර ගන්න බැරි වෙද්දී ඒ අම්මා කෙනෙක් සෝෂල් මීඩියා වල පළ කරොත් මෙන්න මේ අත්‍යවශ්‍ය බෙහෙත ලංකාවේ නැහැ, මේකට මොකක් හරි කරන්න කියලා ඒ ප්‍රකාශය ජනතාව ප්‍රකෝප කිරීමක් වශයෙන් අර්ථ දක්වලා ඒ අම්මව හිරේ දාන්න මේ නීතියට පුළුවන්. ඒක තමයි කියන්නේ මේ නීතියේ භයානකත්වය තාම ජනතාවට දැනිලා නැහැ. ඒ වගේම මේ නීතිය ක්‍රියාත්මක වුණොත් ලංකාවේ ඩිජිටල් මාකටිං කියන ඉන්ඩස්ට්‍රිය සම්පූර්ණයෙන්ම විනාශ වීමට නියමිතයි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.